ජයගමු ශ්‍රී ලංකා ගම්පහට දෙස් විදෙස් රැකියා අවස්ථා අප්‍රේල් 5 සහ 6 නගර සභා ක්‍රීඩාංගණයේදී. තිරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි. දැන් ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නේ තමයි මේ මහා සෑය හදන එකට ගඩොල් පිළිබඳ තියෙන ප්‍රශ්නේ. ඉතින් මම හිතන්නේ මේ ගඩොල් පිළිබඳව තියෙන ප්‍රශ්නේ සහ මම ගඩොල් gederi තියෙන ගඩොල් අරන් එන්න එපා කිව්ව කාරණාවට හේතුවත් මේක නිවැරදි කරන්න ඕනේ ක්‍රමෙත් දැන් තමයි හොඳම කෙනා හම්බුනේ. මේ අපේ චෛත්‍ය වැඩ කරන චෛත්‍ය වැඩ කටයුතු භාරව ඉන්න අපේ මෙත් ආනන්ද මහත්තයා. මෙතන ඔබට පේන ඇති ගඩොල් වර්ග 1 2 3ක් තියෙනවා. මේ තියෙන ගඩොල් වර්ග 3ක් දැන් මෙතනන්ද මහත්තය ප්‍රශ්නයක් තියෙනවා කියලා පේනවා නේද? මට නමකුත් දැලා තියෙනවා සම්මා ගඩොල් කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ගඩොල් ලක්ෂ 6කින් තමයි මේ මහා සෑය හැදෙන්නේ. ඉතින් මේ මහා සෑය හැදලා වන්දනා කරන අයත් යම් දවසක සම්මා ගඩොල් කියලා වන්දනා කරයි. අපි ටිකක් මේක පැහැදිලි කරමුද මේ වැරදි අර්ථකථන මේ මිනිස්සුන්ගේ. ඔව් ඇත්තටම මම හිතන්නේ මේක මේ සපුරාම මේක මේ මම හිතන්නේ හැමෝම මේ ගැන වැරදි අර්ථකථනකට ඇවිල්ලා නැහැ. මේ කීප දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ ඔකට මුද කතන්දර ඔය වගේම කතා කරන හාමුදුරුවෝ ගාම ලොකු නාය හාමුදුරුවෝ ගාව වැඩ කරා. ඒ හාමුදුරුවෝ කියන්නේ නිරාලා කියලා. ඉතින් එහෙම කොටසක් ඉන්නවා. ඉතින් ඒක අපිට හදන්න බෑ. ඒක හැටි අපේ හාමුදුරුවෝ කැවිලා මේ පන්සලක් හදන එකටවත් වෙන දෙයක් නෑ. ඕනම කර්තව්‍යකදී යම් කිසි ප්‍රමාණයක් ඉන්නවා. ඒක නම් මම එච්චර හිතන්නේ නැහැ ඇත්තටම. ඔය වීඩියෝ එක ගැන මට කියන්න තියෙන එකම දේ තමයි දැන් මෙන්න මේ ගඩොල් පළඳු පිළිමදව. දැන් අපි මයියංගනේ මුලම ගල් බැලුවා. ඒ වගේම මැදවැච්චි ගල් ගෙනාවා. අපි ගල් 7000ක් තියෙනවා මැදවැච්චින් ගෙනාපු ගල් ඕන කෙනෙකුට පෙන්වන්න බෑ පාවිච්චි කරන්නේ නැති. පාවිච්චි ගන්න බැරුව අපි අයින් කරා. සේරුවාවිලා. හරිද? එතකොට ඒ වගේ අපිට කිහිප තැනකදීම මේ ගල් ගෙනල්ලා මොකද මේ ගල් මම මේ නිර්මාණය කරාට මට මේ ගල හොඳයිම කියලා මට තක්ෂේරු කරන්න බෑ. ඒක නිසා අපි මේක ඉංජිනේරු මහත්තයෙක් ලව්වා මේක සාම්පල් දීලා මේ ගල් වල අපි බලලා ප්‍රමිතිය බලලා මැටි ගැන බලලා අපි සෑහෙන හොඳ ප්‍රවණතාවයක් තියෙන හොඳ ගලක් තමයි අපි මේ සඳහා යොමු කරන්නේ. එතකොට අපිට මේකෙන් සිලෙක්ට් වෙච්ච ගල තමයි මේ වෙනකොට පන්නල ප්‍රදේශයේ. ඒ කියන්නේ මේ පන්නල මාකන්දර ප්‍රදේශයේ පන්නල ප්‍රදේශයේ තියෙන මැට්ටකින් කැපෙන මෙන්න මේ ගල තමයි. මේකේ ප්‍රමාණය තමයි 9.5/3 කියන ප්‍රමාණයක් තමයි මේ ගලේ ප්‍රමාණය තියෙන්නේ. මේ ප්‍රමාණයේ ගල තමයි අපිට ස්ටෑන්ඩඩ් හොඳම ගලක් හැටියට අපිට දැන් සහතික වෙලා තියෙන්නේ. ඒත් එක දැන් ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තියෙන මේ තවත් ප්‍රමාණයක ගලක් තමයි මෙතන තියෙන තවත් ප්‍රමාණයක ගල. නමුත් මේ ගල් වල ප්‍රවිතිය පිළිබඳ ගැටලු තියෙනවා. මේ දැන් මේ ගලක් එහෙම මේ ගන්න වෙනවා මේ ටිකක් මේ ගල් මේ අපිට මේ එක එක කෙනා ගෙනත් දෙන ගල් මේ බලන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ගල් වල මේ මැටි නෙමෙයි තියෙන්නේ මේ පස් තියෙන්නේ මේ ගල් වල මෙන්න මේ වගේ ගල් තියෙනවා. ඉතින් මේ ගල් අපිට මේ චෛත්‍යයක් සඳහා ඉතින් එහෙම ගැටලුවක් තියෙනවා. මේක ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. අතන මම හිතන්නේ හාමුදුර එදා දැනුවත් කරේ හැම කෙනෙක්ම මේකට ගල් මෙතන ගල් ටිකක් ගෙනල් තියෙන අතර අපි පන්නල් ප්‍රදේශයේ අපිට මුගක් සහයෝගය දක්වන්නේ මහත්තයාගේ අපිට සල්ලි ගන්නෙ නැතුව ගල් ටිකක් ගෙනත් දුන්නා අතනම ඒ ගල් දුන්නේ කටිය කැමදිනා පූජා කරන්න කියලා අදහසින්නේ. ඒ කියන්නේ ඒ ප්‍රෝග්‍රෑම් එක හැදුවේ අපි එහෙම කරලා හරි මේක ඉදිරි කටයුතු කරගෙන යන්න ඕන නිසා අපිට විශාල ධනපතියෝ නැති නිසා මේකට රුපියල් එකතු කරන්න. ඉතින් හැම කෙනෙක්ගේම ගල් 10ක් කියන්නේ රුපියල් 250ක් වගේ මුදලක්. ඒ වගේ මුදලකින් හරි මේක මේ ඉවර සම්මාදන් වෙනවා කියන එකේ තමයි හාමුදුරුව අදහස් කරේ. ඉතින් මට තියෙන්නේ මම මේක නිර්මාණය කරද්දී මට තියෙන දේ තමයි මට වැදගත් වෙන්නේ මේ කොහක් හරි ගලක් ගෙනත් දෙන එක නෙමෙයි. මට මේ සඳහා මේ නිර්දේශ කරපු ගල මෙන්න මේ ගල නැතුව මට වෙන ගලකින් මේ චෛත්‍ය බඳගෙන යන්න බැරි අපහසුතාවය තියෙනවා. ඉතින් ඒක නිසා හැමෝම ඉතින් මේක තේරුම් ගන්න ඕනේ. මේ 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 ගඩොල්ලනොත් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මේගොල්ලොත් ගොඩක් ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙන ගොඩ මේ වගේ ගල්. මේ වගේ ගල්. නමුත් මේවැත් හොඳ ගල් තියෙනවා. දැන් මෙන්න මේ ගල මේ ගල විශාල ගල. මේ ගල එච්චරම හොඳ නරක ගලක් නෙමෙයි. අපිට දබල පිටින් මහත්තුක මේ ගල හොඳයි. නමුත් අපිට මේ ප්‍රමාණයි. මේ ගලයි දෙක එකට අරගෙන අපිට බැමුටෙක් කරගෙන යන්න බෑ. නමුත් අපි මේ ගල් විසික් කරේ නෑ. මේ ගල් ටික අපේ මෝල්ඩින් රටවලට ඒ වගේ අවශ්‍යතාවයන් තියෙනවා. ඒවට අපි තියාගෙන ඉන්නවා. නමුත් මේ ගල සාපේක්ෂව මෙන්න මේ ගල. මේ ගල අපි කිසිම දෙයකට උපයෝග කරගන්න බෑ. ඉතින් මේත් අපිට ඒ වගේ විපරත වලින් ගෙනලා දීපු ගල් පරිත්‍යාග කරපු ගල් නෑ. ඇත්තටම මේ ගලේ පරිත්‍යාග කරපු කෙනාගේ වැරද්ද නෙමෙයි. නමුත් එයාලා දන්නේ නෑ මේක සද්දාවෙන් කරන්නේ. සද්දාවෙන් ඒගොල්ලෝ කරලා තියෙනවා. ඉතින් අපි මොනවා හරි ගොඩනැගිලි හරි මොනවා හරි දෙයකට උපයෝගී කරගනි අපි පුළුවන් වුණොත් ඉදිරියේදී. නමුත් අපිට චෛත්‍ය සඳහා උපයෝගී කරගන්න බෑ. හැබැයි මහත්මේ මෙහෙම එකක් තියෙනවත් එක්කනේ මේ සීරම දෙනා ගෑලා දෙන්නේ චෛත්‍යයට තැම්පත් කරන්න කියලා අර මොන ඇතුවනේ. ඒක අපිට වංචාවක් නේ. අපි කරන්න බෑනේ අපිට ඒක නේද? ඒකයි අපි නිවැරදි කරන්න ඕන නිසා ගඩොල් අරගෙන ඉන්න එපා. අපි ගාව ගෑල ගඩොල් තියෙනවා. ඔබ කැමති නම් ගඩොල් කෙන 10ක් එකකින් පූජා කරන්න කියන එක. ඊට වඩා වෙන සරල ක්‍රමයක් නෑ මේ ගැන කියන්න නේද මහත්මේ? ඒක එකක්. අනික තමයි මම දැක්ක ඔය වද සෝමි කියලා කෙනෙක්ගේ වීඩියෝ එකක් දැම්ම දවසකට මට ඇතින් මේ සෝමිත් බිස්නස් එකක් කරගන්නවා මේ හැසෙනින් සෝමි බිස්නස් එකක් යනවා. ඉතින් සම්මාගල් මට මතකයි අපේ
මේට මේ මොකද්ද අපේ මේ මේ හන්තානේ හන්තානේ හාමුදුරන්ට මේව කරා ඒ වගේ හැම තැනකම නිර්මාණ වලට මේවට මේ වගේ මඩ ගහනවා මුතුන් ප්‍රශ්න කියලා කියන්නේ පන්සලකට ගිහිලා මලක් පූජා කරන්නේ නැති අය කොච්චරක් මේ දැන් ධර්මයේ පිළිබඳව කැක්කමකින් කතා කරනද හාමුදුරුවෝ චෛත්‍යයක් හදුවොත් ඔන්න සම්මා කන්ට්‍රක්ෂන් කියනවා සම්මා ගඩොල් කියලා දැන් මට නම දාලා අලුතෙන්ම දාලා තියෙනවා ඉතින් අනේ මේ තරුණ හාමුදුරුවෝ ඉස්සරහට ඇවිල්ලා මේ වගේ දේවල් කරනකොට සල්ලි දැන් මහත්ය ඇත්තටම මගේ ජීවිතේ මහත්ය දැකලා දෙනවද මං සල්ලි වලට මේ කිදු කෙනෙක් ඔව් ඉතින් තාමත් මේ කාගෙන් දීවිල් එක පාරේ යන හරියට නිදියන් නැදක් නැති ඉතින් ඒ පිළිබඳව ඇත්තටම ඉතින් හරි කනගාටුයි ඉතින් එහෙම තේදි මිනිස්සු එහෙම කතා කරන එක ගැන ඇත්තටම කනගාටුයි මට හරි මට බින්දුවක්වත් කනගාටු නැති හේතු මොකද දන්නද මහත්ය අපිට මේ ඉවසීම පුරුදු කරන්න හොඳ පණ්ඩරයක් වෙනවා නේද මේව තරහ ගන්න කියන්නේ අපේ අඳුර දැන් මේක අර අපේ මේ නෙලිගනායක හඳුරේම කියන වගේ ගහන ගල් වලින් මම ගොන්න මිග්‍රීම් කරනවා කියලා මම එක දවසක් උතුරේ කතා කරා මම හරි කැමති වචනයක් කියන්නේ දැන් ඉතින් අපිට ගහන ගඩොල් වලින් මේ චෛත්‍ය හදමු ඉතින් කොට අපිට හිතන්න දෙයක් නැහැ කොහොමත් මේමයි ඇත්තටම මම දකින් දැන් යම් කිසි දායක ප්‍රමාණයක් ඉන්නවනේ සද්ධාවෙන් මේකට සද්භාවයෙන් ඇවිල්ලා මේකට උදව් කරන කැපකිරීම කරන ඉතින් එයාලා පිළේ පිළිසත් එක්ක මේක අපිට කරගෙන යන්න පුළුවන් ඒක මේ මේ එහෙම ගැටලු සහජත්වයක් නැහැ මේක ඉතින් ඒ සමහරක් ඇවිදි දිල ඇති මොනවා හරි මතවාද නැති හැඳුන සමාජයේ ඔය කියන කට්ටිය මේ මේ කියන පොයකටවත් පන්සලකට ගිහිලා නැතුව ඇති ඔව් ඒක තමයි ඒක නිසා ඒක අපිට අදාළ වෙන්නේ නැහැ මම නම් කියන්නේ නමුත් මේ මේක ගැන මම කියන්නේ මේ මිනිස්සු අපේ පස්සේ දෙන්නේ ඕක ගැන මේක ගැන අවබෝධයක් ලබා ගන්න අර අර වචනයක් 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 අල්ල ඔව් මෙන්න මේ වගේ ගලක් තමයි අවශ්‍ය නිසා මේ ඕන කෙනෙකුට පුළුවන් දැන් මේ පන්නල ප්‍රදේශයේ තියෙන පන්නල මාකඳුර ප්‍රදේශයේ තියෙන හොඳ මේ ගලක් හොඳ මැට්ටෙන් යන ගල මෙන්න මේ ගල ප්‍රදේශයෙන් ගන්න පුළුවන් හැබැයි මේක මම නොකේ හිරියේ නම් මේක කිසි ප්‍රශ්නයක් නැහැ මොකද මම කියපු නිසා තමයි මේ ගඩොල් හැබැයි මම කියන කලින් මේකේ ගඩොල් 5-6000 මිනිස්සු කියලා පූජා කරේ මේ ගඩොල් අපි 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 නම් කරපු ගඩොල් මොකද අපි ඒක ඒගොල්ලන්ට මේක සම්බන්ධීකරණ කටයුතු කරලා දුන්න නිසා නේද ගඩොල් 5000 ලොරිය එනවා පූජා කරනවා හැබැයි මම තව හොඳට ගඩොල් 5000 පූජා කරන්න බැරි මිනිස්සුන්ට ගඩොල් 10ක් පූජා කරන්න නම් ඒක කියලා දෙන්න එපේ නේද ඕකේ කිව්ව විදිහයි මේ සෝමෙලා බාපලා අයියලා මල්ලිලා රටේ තියෙන ප්‍රසිද්ධම අයත් හිටියා උතන ඒක නේ වැඩේ කියන්නේ මම හිතන්නේ ස්කෝලේ වත් ගිහලා නැද්ද මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඒක තේරුම් ගර ගන්න බැරිද කියලා මේ ටොයිලට් එකක් හදන වගේ දෙයක් කියලා ගොඩක් වෙලාවට හිතන්නේ නැති නේ නිර්මාණයේ මේ මේ වගේ ඒව ගැන අවබෝධයක් නැහැ ඒක ඒක තමයි චෛත්‍ය කියලා කියන්නේ වෙනම දෙයක් අනිත් එක තව කාලයක් පවතින අනිත් එක තව ප්‍රශ්නයක් නැහැ අපේ මහත්තයා ස්වාමින් වහන්සේ නමකට මේ චෛත්‍ය හදන්න බැහැ එහෙමනේ අදහස් ගන්න ආමුදුරෝ දන් වලදගෙන පැත්ත කරලා ගහ කරලා වාල්ලා ඉන්න කියන කාරණාව තමයි මේක රටේ තියෙන්නේ අර තායිලන්තේ යන්න ඕනේ බලන්න නේද අඩියෙන් අඩිය චෛත්‍ය ඔව් ඒක සිවුරු ගෑපට ගාගෙන වැඩ කරනවා ඒකනේ අනේ ඔව් අපි අනුකම්පාවෙන් මම ගොඩාක් කරන් කියනවා රටවාසී ලෝකවාසී හැමදේම අද බලන්න කොච්චර සෙනග ඇවිලිනවද එහා පැත්තේ ගල්ලා දිනන සෑහෙන නම්මල තාත්තලා ඉතින් මේ අනුකම්පා සහගතයි කොහොම කමන්නේ මොනව කවුරු කිව්වත් හැබැයි එකින් එකක් හොඳ වුණා ඔව් ඉතින් තවත් නොදන්න අයද සෝමෙන් ඉතින් තවත් අමුණු ලැබුණා මේක ප්‍රමෝට් කරනවා නේද සල්ලි හම්බ කරන්න අපි මේක වැඩේ කරා නම් අනේ මම නම් පැවිදි වෙන්නේ නැහැ මට ඕන තරම් සල්ලි හම්බ කරන්න පාඩුවේ නැතුව මේ රුපියල් 250කින් මට මගේ ජීවිතේ ගොඩනගා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් මම හිතන්නේ ඔබ හැම දෙනාටම පැහැදිලි වුණා නේද මහත්තයා දැන් පැහැදිලි මම හිතන්නේ මීට වඩා පැහැදිලි ගන්න දෙයක් නැහැ නැහැ මේක න අවබෝධයක් මේක න උමනාවක් තියනා ඉන්නවනම් මේක හොඳටම ඇති ඇති උමනාවක් නැති අය මේකත් තවත් එකක් වෙයි ඉතින් මගක් වෙයි මෙන්න මෙහෙමයි ගඩොල් කියලා ඒක තමයි ඒක තමයි මේ ඊට පස්සේ කියයි දන්නේ අපි ගඩොල් කරුණු දැම්මයි කියලා ඔව් පන්නල කමන්නේ හැම දෙයකම නේද හරි මුංචි තාවකාලිකයි හැම දෙයක්ම නේද ඕ තා මොකක් හරි හැමදෙනම මක් වැඩ කරු දැන් පහුගෙද මොනවා වුණත් ඉතින් අපි අද වෙනකොට ඉතින් සෑහෙන හොඳ තැනක ඉන්නවනේ දැන් මේ අවුරුද්ද පටන් ගන්නකොටම අපි තුන්වෙනි පේසවල්ලත් මං හිතන්නේ ඉවර වෙලා තියෙයි අපි ඕ ඒක අපි හොඳ තැනක ඉන්නවා සතුටුයි ඉතින් මේක දැකලා අපි තැනක ඉන්නවා ඒක නේ ඉතින් අපිට මේ ගැටලුවක් නෑ ඇත්තටම තන්නතර ඒක තමයි මගේ දැන් මොකද මම නම් හරිම හිනාවෙන් මේක රබු විශේෂයෙන්ම මම නම් කියන්නේ මොකද සමාජායකත්වයේ දීපු අය උසන් තැන් වල ලංකා පුරාම ඇවිල්ලා ආවෙන්නේ කොච්චර කරනවද ඔයාලගේ සහයෝගයෙන් තමයි මෙච්චර දුර ගියේ නැත්නම් අපේ මගේ ඉන්න ටීම් එකෙන් නෙමෙයි නෙමෙයි මේ සහයෝගයෙන් තමයි අපි මෙච්චර දුරට ගියේ කොච්චර ගඩොල් අදිනවද නේද සම මම කියන්නේ තවද පුළුවන් අය හැම කෙනෙක්ම ඇවිල්ලා ශ්‍රමදායකත්වය ලබා දෙන්න විශේෂයෙන්ම මුදල් පැත්ත මන් දන්නේ නැහැ මම කතා කරන්නේ නැහැ මම කියන්නේ ශ්‍රමදායකත්වය තව තව ලබා දෙන්න උත්සාහ කරන්නේ තව අපිට කිසිම දත් මුදල් කිසිම දත්
මේ නිර්මාණය අනිවාර්යෙන්ම වෙනවා මොකද දායක පිරිසක් ඉන්නවනේ උදව් කරන මේගොල්ලෝ ඒක උදව් ටික කරයි ඔගොල්ලෝ පරිම සද්දායින් අද කී දෙනෙක් අද පිට රටින් ඉඳලා නේද ඒ නිසා මේක සාර්ථක කරගන්න හැමෝගෙම උදව් දෙන්න කියලා මම තිල්ලා හිටනවා හොඳයි නේද තිරුවන් සරණයි මහත්තයා හොඳයි තිරුවන් සරණයි